Mindfulness. Mindfulness. නිවැරදි සිහිය හෙවත් සතිය. සතිය. ස්කොට්ලන්තය, ඇමරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව ඇතුළු යුරෝපීය රටවල සීග්‍රේන් පැතිර යන සිහිය පුහුණු කිරීමේ වඩාත් බලසම්පන්න මෙහෙයුමෙහි ප්‍රථම ශ්‍රී ලාංකේය රේඩියෝ ආගමනය. රේඩියෝ ආගමනය සමනල සිරස සති පාසල. සති පාසල. සති පාසල ආරම්භ කරන්න කලින් අපි හැමෝම අපේ සිහිය පවත්වා ගැනීමට සූදානම් වෙමු. හරියටම තව තත්පර තුනකින්. 1, 2, 3. තවත් අලුත් එක දවසක ආරම්භයක්. ඔබ මේ වෙලාවේ කලබලින් නැගිට්ටා වෙන්නට පුළුවන්. එහෙමත් නැතිනම් බොහෝමත්ම කලබලින් එදිනෙදා කටයුතු වලට ලෑස්ති වෙනවා වෙන්නට පුළුවන්. මේ මොන දේ කරත් බොහෝ වෙලාවට අපේ සිත හරිම කලබලයි. මේ මොන කලබලයක හිටියත් අපිට හැම දිනාටම එක් දෙයක් කරන්නට පුළුවන්. අපේ සිත මේ මොහොතේ මේ කරන වැඩේ පිළිබඳව 100%ක් සිහියෙන් පවත්වා ගැනීමට. මේ මොහොතේ ඔබ උදෑසන ලෑස්තිව වෙනවා වෙන්න පුළුවන්. වාහනයක් පදවාගෙන යනවා වෙන්නට පුළුවන්. එහෙමත් නැතිනම් ඔබ ඔබේ කාර්යාලයේ වැඩ ආරම්භ කළ වෙන්නට පුළුවන්. මේ කලබල ගතියෙන් හිත අයින් කරගෙන තමන් කරන වැඩේ, මේ අවස්ථාවේ කරන වැඩේ මේ මොහොතට 100%ක් ඔබේ සිත යොමු කරන්න. දැන් ඔබේ සිත ඔබ සමගයි. ඔබ කරන වැඩේ සමගයි. මේ සිත මේ මොහොතේ පමණයි. මේ සතිමත් බව, මේ සිහිය අපි දවස පුරාම පවත්වා ගනිමු. සුබ උදෑසනක් දරුවනේ. සුබ උදෑසනක් මාමේ. හොඳයි, අපි කවුරුත් දන්නවා දුවල පුතාලට නිවාඩුයි මේ දවස්වල. නමුත් දේම ඕගොල්ලෝ නැගිටලා සමනල සිරස සතිපාසලට එන බව නම් මම හොඳටම දන්නවා. ඉතින් අද දවසෙත් අපේ වැඩසටහනට ඇවිල්ලා ඉන්නවා චන්දි, සිතූප, ශනුක, තුහංසා, යශාරා, රශ්මි, මහේෂි වගේම චමෝත් ඉන්නවා. ඉතින් මේ දුවල පුතාලත් එක්ක අද දවසෙත් අපි අලුත් දෙයක් කතා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකට කලින් මම කැමතියි ඔයගොල්ලෝ දන්නවනේ අද දවස, අද 13 වෙනිදා දෙසැම්බර් මාසේ බ්‍රහස්පතින්දා. ඉතින් අපි අද විශේෂයෙන්ම කතා කරන්නේ සතියෙන් එදිනෙදා වැඩේ ඉදීම ගැන. මම හිතන්නේ නිවාඩු කාලේ දුවලට පුතාලට මේක ඉතාමත් වැදගත් වෙයි. මොකද දුවල පුතාලා ගොඩාක් ක්‍රියාකාරකම්, ඉස්කෝලේ යන දවසකට වැඩිය දේවල් මේ බ්‍රහස්පතින්දා දවසවලට කරන හින්දා. ඉතින් ඒ හින්දා අපි අද විශේෂයෙන්ම බැලුවා කොහොමද අපි කතා කරන්නේ මේ සතියෙන් එදිනෙදා වැඩේ යෙදෙනකොට මේ සතිමත් බව වර්ධනය කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒක කතා කරන්න කලින් අපි දන්නවනේ දුවේ පුතේ විභාගත් ඉවර වෙලා ප්‍රතිඵලත් ඇවිල්ලා තියෙන්නේ. දැන් රශ්මි විභාගෙට ලිව්වා නේද? රශ්මිට මතකද ප්‍රතිඵල එහෙම? ඔව් මාමේ. කොහොමද, හොඳයිද? ගිය වාරේ නම් මට 860 ගණක් වගේ තිබ්බේ. මේ සැරේ කොහමද? මේ පාර 915ම තියෙනවා. ලකුණු වැඩි වෙලා නේද රශ්මි? රශ්මිට ගොඩක් සන්තෝෂ ඇති. ඔව් මාමේ. මං හිතනවා දැන් දුවල පුතාලත් මේ සතිපාසල අහගෙන ඉන්න. කවුරුත් දන්නවා රශ්මි මුල ඉඳලම මේ වැඩසටහනට සම්බන්ධ වුණා. ඉතින් මේ දුවලට පුතාලටත් පුළුවන් මේ වැඩසටහනට දිගින් දිගටම සම්බන්ධ වෙන්න මුල ඉඳලම. ඉතින් අර මං කලින් කිව්වා වගේ මේ සතිමත් බව, එහෙම නැත්නම් අපි සිහිය පවත්වා ගැනීමේ ප්‍රතිඵල ඉතාමත්ම විශාලයි. විශේෂයෙන්ම විද්‍යාත්මක පරීක්ෂණ වලින් ඔප්පු කරලා තියෙනවා අපි දිගින් දිගටම සතිමත් බව පවත්වාගෙන යන්නට පුළුවන් නම් අපිට අපේ මතකය තබා ගැනීම හැකියාව, ඒ වගේම අපේ නිර්මාණශීලී හැකියාවන් වගේ සියලුම දේවල් ඉතාමත්ම උසස් විදිහට වර්ධනය වෙනවා කියලා. ඉතින් අද දවසේ පාඩමින් අපි විශේෂයෙන්ම ඉගෙන ගන්න උත්සාහ කරන්නේ එදිනෙදා ක්‍රියාකාරීන් වල යෙදෙන ගමන්, එහෙම නැත්නම් එදිනෙදා වැඩ කරන ගමන්ම කොහොමද අපි මේ සතිය දිගින් දිගටම තියාගන්නේ කියලා. ඉතින් දුවල පුතාලා දන්නවනේ ගොඩක් වෙලාවට අපි දවස ආරම්භ කරන්නේ උදේට මූණ හොදලා, ඇඳුම් ඇඳලා, කෑම අරගෙන ඒ වගේ දේවල් කරලා. ඉතින් ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා තියෙන දෙයක් තමයි මේවා යාන්ත්‍රිකව තමයි කරන්නේ. අපි හිතාමතා කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඒක සිද්ධ වෙන දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, සමහරක් වෙලාවට කවුරු හරි පිටිපස්සෙන් ඉඳගෙන කියන්නත් ඕනි වෙලාවක් තියෙනවා. ඉතින් චන්ඩිටත් ඒ වගේ අබැද්දයක් වුණා පහුගිය දවස්වල. ඉතින් චන්ඩිත් උදේම නැගිට්ටම හැමදාම අම්මා තමයි කියන්නේ චන්ඩි අරක කරන්න, මේක කරන්න, ඒ විදියට. ඉතින් අපි අහලා බලමුකෝ චන්ඩිලාගේ ගෙදර උදෑසන කොහොමද තත්ත්වය කියලා. චන්ඩි නැගිටින්න. අම්මේ ඉන්න අම්මේ ටිකක්. කෝ චන්ඩි, ඔයා කොහෙද? වොෂ්රූම් එකේද? මන් දන්නේ ස්කූල් වෑන් එකේ අයියා. චන්ඩි කෑමක බෙදලා මේසෙ උඩ කෑම නැත්තාම. අනේ අම්මේ මාව හදිස්සි කරන්න එපා අම්මේ. දැන් අම්මහම කලබල කරද්දි මට වැඩ කරගන්න අමාරුයි. ඒව මන් දන්නේ. ඉක්මනට වැඩ ටික කරගත්තේ නැත්තම් පොලිස් කරන්න පරක්කුවේ. හරි
එතකොට දුවේපුති අපි මේ හැව්වේ චණ්ඩිට පහුගිය දවසක වෙච්ච දෙයක් වෙන විදිහට කියනවා නම් මේ ඉස්කෝලේ යන දවසක වෙච්ච දෙයක්. ඉතින් චණ්ඩිට මතකද ඒ දේ උනේ කොහොමද, ඇයි ඒ වගේ දෙයක් උනේ කියලා ඒ දවස්වල? මේක පටන් ගන්නෙමාවේ මම උදේ නැගිටිනකොට. ආහා මොකද වෙන්නේ චණ්ඩි එතකොට? ඉස්සෙල්ලා මාමේ අම්ම උදේ පාන්දර මේ ඇවිල්ලා කියනවා නැගිටින්න කියලා. ඒ වා නැගිටින්න පරක් වෙනවද චණ්ඩි? ඔව් මාමේ ගොඩක් පරක් වෙනවා. ඊට පස්සේ බොහොම මාරුවෙන් S2 මට නැගිටින්න ඕන කියලා හිතුණා, නැගිටෙන්නේ නැහැ. ආයෙමත් S2 පියවෙනවා. ඊට පස්සේ කොහොම හරි කරලා විනාඩි 10ක් විතර ඇඹීදලා ආයෙමත් නැගිටිනකොට අම්මා කියන ටක් ගාලා එන්න වොෂ්රූම් එකට යන්න කියලා. ඊපස්සේ ගිහිල්ලා වොෂ්රූම් එකට යනකොට ඊට පස්සේ අම්මා කියනවා, ගිහිල්ලා ඒ ඉන්න අතරතුරෙත් අම්මා කියනවා පුතේ ටක් ගාලා නැඳුම් බඳ ගන්න කියලා. ඊට පස්සේ දැන් එහෙම කරනකොට මාමේ මට මේක ලෝක කරදරයක් වෙනවා. මට වෑන් එකට මෙහෙම අම්මා ටක් ගාලා යන්න කිව්වොත් ටක් ගාලා එන්න බෑ. ඒතර උදේට කෑම කනකොට එහෙමත් ඒ විදිහට අම්මා හැමතිස්සෙම කියනවාද? ඔව් මාමේ, මා අර අම්මා හැමතිස්සෙම මෙහෙම කියනකොටත් මේ මට බය හිතිලා කෑම එක වුණත් මගේ අතින් වැටෙනවා. ඉතින් එතකොට චණ්ඩි වෙනදටත් වැඩි වෙලාවක් යනවා නේද ওই විදිහට ඕනවට වැඩි කලබල වෙන්න ගියොත් එහෙම? නෝ මාමේ. හැබැයි දැන් චණ්ඩි දැන් එහෙම නෙමෙයි නේද කරන්නේ? දැන් නෑ මාමේ, දැන් නම් වේලාසනම නැගිලා අම්මා කියන්නත් කලින් ඔක්කොම ටික් කරනවා. ඔව් අර මං අර කලින් කියලා දුන්නනේ අපි කරන්න ඕනි ක්‍රමයක් මතකයි නේද? S කියන්නේ silently, ඒ කියන්නේ නිශ්ශබ්දව, M කියන්නේ mindfulness, ඒ කියන්නේ සිහියෙන් සතියෙන්. අනිත් S එක SMS කියන එකේ තුන්වෙනි S එක, ඒකෙන් කියවෙන්නේ slowly, ඒ කියන්නේ සෙමින්. හොඳයි. එතකොට චණ්ඩි දැන් ගොඩක් දේවල් කරන්නේ බොහොම සෙමින්, ඒ වගේම සිහියෙන්, සතියෙන්, ඒ වගේම නිශ්ශබ්දව. ඒතර ඔයා දන්නවා මෙන්න මේ විදිහට හිමින් සිහියෙන් නිශ්ශබ්දව කරන්න ගත්තට පස්සේ අපි වැඩක් කරන්න ගියට පස්සේ වැඩේ කරන එකේ අඩු වෙනවද, එහෙම නැත්නම් වේගය වැඩි වෙනවද? මට නම් හිතෙනවා වේගය වැඩි වෙනවා. ඒක තමයි වේලාසන වැඩේ සිද්ධ වෙනවනේ. හරියටම හරි. එතකොට මෙන්න මේක තමයි චණ්ඩි අපි කියන්නේ හිමින් කරනකොට අපි කරන්න ඕනි වැඩේ අපි හිතුවටත් වැඩිය ඉක්මනට වෙනවා කියලා. විශේෂයෙන්ම සතියෙන් අපිට යම් කිසි දෙයක් කරන්නට පුළුවන් නම් අපි ඒ වගේම හිමින්, ඒ වගේම ශබ්දයක් නැතුව කරන්නට පුළුවන් නම් අපිට ගොඩක් හැකියාවක් තියෙනවා වෙනතටත් වැඩිය ඉක්මනටම ඒ යම් කිසි කරන දේ කරගන්න. හොඳයි දුවේ පුතේ, දැන් අපි කවුරුත් දන්නවා ගොඩක් වෙලාවට අපි හැමදාම වැඩසටහන ඉවරක් කරන්න කලින් අපි සතිමත් අභියෝගය දෙනවා. නමුත් අද අපි දෙන්න යන සතිමත් අභියෝගය ගොඩාක් වෙනස් දෙයක්, අමුතු දෙයක්. නමුත් ඊට කලින් මම කැමති මේ දුවලට පුතාලට ආයතනයක් කියන්න, මොකද්ද මේ සිහිය පවත්වා ගැනීම නැත්නම් සතිමත් බව කියලා කියන්නේ කියලා. ඉතින් මම කැමති මම හැමදාම කියනවට වැඩිය ශනුක පුතාට කියන්න පුළුවන්ද මොකද්ද අපි මේ සතිමත් බව කියන්නේ, එහෙම නැත්නම් සිහිය පවත්වා ගැනීම කරන්නේ කියලා මේ වැඩසටහන අහගෙන ඉන්න නංගිලා මල්ලියටත් ඒක ඉක්මනට තේරුම් ගන්න පුළුවන්. පුළුවන් මාමේ. කියන්නකෝ ශනුක පුතේ. සතියෙන් වැඩෙහි යෙදීම කියන්නේ මාමේ අපි කරන කියන දේ අපි කරා කියන සිහියෙන් හොඳට ඒ වැඩේ සාර්ථක වෙන විදියට කිරීම මාමේ. එමත් නැත්නම් දුවේ පුතේ හැම තිස්සෙම අපි කරන කාර්යයත් සමගම සිහිය පවත්වා ගැනීම, ඒ විතරක් නෙමෙයි ඒ සමගම අපේ ශාරීරිය ඇතුලේ ඇති වෙන අභ්‍යන්තර වෙනස්කීම්, අපිට දැනෙන හැඟීම් පිළිබඳව සම්පූර්ණ අවධානයෙන් සිටීම තමයි හැම තිස්සෙම අපි සතිමත් වීම කියලා කියන්නේ. ඉතින් ඒ හැඳින්වීමත් එක්කම කැමතිද දුවලා පුතාලා අහගන්න අද මොකද්ද සතිමත් අභියෝගය කියලා? ඔව් මාමේ. හොඳයි. ශනුක පුතාට පුළුවන් ද කියන්න අපි මොකද්ද අද දෙන සතිමත් අභියෝගය කියලා? පුළුවන් මාමේ. කියන්නකෝ ශනුක පුතේ. අපි නැගිටින වෙලාවේ ඉඳන් ඇඳුම් ඇඳගෙන ලැහැස්ති වෙලා ඉවරන වෙලාව වෙනකන් කරන වැඩ දවස් 7ක් පුරාටම සති පොතේ ලියන්න ඕනේ මාමේ. ඒ විතරක් නේ දුවේ පුතේ, හැම කෙනාටම අපි අද ඉඳලා මේක අභියෝගයක් විදියට ගමු. නැගිට වෙලාවේ ඉඳලා සමහරක් වෙලාවට දැන් මේක නම් දුවලා පුතාලා ඉස්කෝලේ යන්නේ නැති හින්දා වෙනස් විදියකට කරන්න වෙන්නේ. අපි කාටත් පහසු වෙන විදියට අපි මේ විදියට ගමු. නැගිට වෙලාවේ ඉඳලා උදෑසන ආහාර අරගෙන ලෑස්ති වෙන්න යන වෙලාව තමයි අපි මේ සතිමත් අභියෝගය තුලින් අපි විශේෂයෙන්ම සලකා බලන්නේ. ඉතින් එතනදී පුතාලා දුවලා නැගිට වෙලාව ලියලා ඊට පස්සේ අර ශනුක පුතා කිව්වා වගේ මූණ හෝදලා දත් මැදලා ඒ වගේම ඇඳුම් ඇඳලා ඒ වගේ ආහාර අරගෙන ලෑස්ති වෙලා ඉවර වෙන්න යන වෙලාව හැමදාම පටන් ගත්ත වෙලාවයි අවසන් කරපු වෙලාවයි ලියන්න. එතකොට අපි හෙට දවසේ කරන දේත් ඊළඟ දවසේ කරන දේත් ওই විදිහටම දවස් 7ක්ම කරලා මේ දුවල පුතාලා ලියලා බලන්න මේ වෙලාව ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවද වැඩි වෙනවද එකම වෙලාවෙද පවතින්නේ කියලා. මට හොඳටම විශ්වාසයි දුවේ පුතේ හැම කෙනාම අපි SMS එහෙම නැත්නම් slowly mindfully silently එහෙම නැත්නම් අපි සිංහල භාෂාවෙන් කිව්වොත් එහෙම සෙමින් සතියෙන් ඒ වගේම නිශ්ශබ්දව කරොත් ඕගොල්ලන්ට තේරෙයි මේ සඳහා ගත වෙන වෙලාව ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා.
චණ්ඩි එතකොට ඉස්සර වගේ අම්මගෙන් බැනුම් අහන එක කවදාවත් වෙන එකක් නෑ නේද? නෑ මාමේ, ඒක අඩු වෙලායි. කැමතිද චණ්ඩි විතර බැනුම් අහන්න නැතුව ඉන්න? ඔව් මාමේ. චණ්ඩි විතරක් නෙමෙයි මේ දුවල පුතාල හැම කෙනාමත් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ ඒකයි. ඉතින් කොච්චර ලස්සනද දුවේ පුතේ උදේම නැගිට වෙලාවේ ඉඳලා හැම දෙයක්ම සිහියෙන් සෙමින් නිශ්ශබ්දව කරලා අපි හිතනවටත් වැඩිය ඉක්මනට ගෙදරින් පිටත් වෙන්න පුළුවන් නම් අපිට ලොකු හැකියාවක් තියෙනවා මේ එදිනෙදා කරන දේවල් තුළින් දිගින් දිගටම සතිය වර්ධනය කරගන්න. ඉතින් ඒ පණිවිඩයත් එක්කම අපි අද දවසේ වැඩසටහන අවසන් කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් දුවේ පුතේ හැමදාම දන්නවා ඕගොල්ලන්ගේ අත්දැකීම් අපිට ලියලා එවන්න. අපි බොහොම ආසාවෙන් ඉන්නවා ඒ අත්දැකීම් කියවන්න. ඒ වගේම අනිත් දුවල පුතාලත් එක්ක බෙදා හදාගන්න. ඉතින් අත්දැකීම් ලියලා එවන්න සමනල සිරස සතිපාසල අංක 25 පණිපිටියේ කියන ලිපිණයට. ඉතින් නිවාඩු දවස නිවාඩු මාසේ දුවල පුතාල සෙල්ලම් කරනවා. හැබැයි පාඩම් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඒ පණිවිඩයත් සමගම ඔබ සියලු දෙනාටම සතිමත් දවසක් ප්‍රාර්ථනා කරමින් අපි සමු ගන්නවා. ඔබ සැමටම ස්තුතියි. සමනල සිරස සති පාසලේ සංකල්පය සහ උපදේශකත්වය මීතිරිගල නිස්සරණ වනයේ ප්‍රධානාචාර්ය පූජ්‍ය උඩුඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ, අනුශාසකත්වය පූජ්‍ය අතුරුගිරියේ ධම්ම විහාරයේ ස්වාමීන් වහන්සේ, සම්බන්ධීකරණය හේමන්ත රණවක, වැඩසටහන මෙහෙයවීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සතිමත් බව පුහුණු කිරීමේ සහ පරිේෂණ කටයුතු පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ හා වෛද්‍ය විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සනත් මහවිතානගේ